තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වහන්සේගේ අද දේශනාවෙන් සඳහන් ඒක සඳහන් වුණානේ නාම මේ නාම වල නාම ධර්ම වල තියෙන මේ ගති අර මේ තමන් අවධානය දෙන බව. තමන්ගේ ආරම්මණ ග්‍රහණය පිළිබඳ සංවේදී බවක්. එය ප්‍රකට වෙන බවක්. එහෙම කිව්වනේ. එතකොට මගේ ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්සේ එතකොට මේක සසර පැවැත්මටත් හේතු වෙන දම මෙතන ඉන්නවා අතර දේව තියෙනවා කියලා ගන්න. ඉතින් රහතන් වහන්සේ කෙනෙක්ට රහතන් වහන්සේගේ මානසිකත්වයේ තියෙන කොට පුරණවිසය දකින්නකොට එහෙම දෙයක් දකින්නකොට උන්වහන්සේට එක පංචකස්කම් දෙයක් උපදිනවා වගේ හිතෙනවා. එතකොට මේ නාම ධර්මවල ස්වභාවය එතන වෙනස් වෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කර දෙනවා සාන්නහස. ඔව් ඒක ඊටාම හොඳයි. මේ ප්‍රශ්නේ ඊටාම වැදගත් ප්‍රශ්නයක් ඒක. ඒක සහ ගැඹුරු ප්‍රශ්නයක් ඒක ඇත්තරම. ඒ කියන්නේ දැන් අපි කිව්වා මේක චිත්තුපාදයේ අපි මෙහෙම නැන්දේ මේක අරමුණ කෙරෙහි අවධානය තියෙනවා. ඒ වගේම තමන් කෙරෙහිත් යම් අවධාන ගතියක් තියෙනවා. එතකොට අපි නොරහත් රහත් ભેදයකින් තොර හැම సంతානයකම මේක තියෙනවා. හැබැයි මේක තමයි පෘතුග්ජන සත්වයාට ආත්ම සංඥාවට හේතුව. මිසක් ආත්ම සංඥාව නෙවෙයි මේ මම මේ කතා කරන්නේ. ආත්ම සංඥාවට හේතුව. ඒ හිතේ ආත්ම සංඥාවක් තියෙන එක නෙවෙයි මම මේ කිව්වේ. ඒ අරමුණ ප්‍රකට වෙන බවක් තියෙනවා. එතකොට අපිට පස්සේ තේරෙන මම ගත්තා කියලා අපි හැඟීමක් හිතනවා. ඒ මම ගත්තා කියන හැඟීම ඒ කියන්නේ අරමුණ ගන්න බව ප්‍රකට වෙමින් පහළ වෙනවා. ඊට පස්සේ නැවත සිතකින් මේ සිත අපි ඒක අපි යමුකෝ අර ඩයග්‍රෑම් එකකට මම ලේසියි එතකොට. මේ ඒ 2 සිතෙන් ඒ වන්න අරමුණු කරනකොට තමයි ඇති වෙන්නේ මම මේක දැක්කා කියන හැඟීම. මම මේක දැක්කා කියන හැඟීම. ඒ වගේම ඒක අරමුණු නොකරත් මේක දිගින් දිගට චිත්ත වීති පහළ වෙනකොට ඒ සිත් පහළ වෙනකොට පසු සිත්වලිනුත් මේක අරමුණු නොකරම මම දකිනවා කියන හැඟීමක් පහළ වෙන්නට පුළුවන්. මම දකිනවා කියන හැඟීමක්. ඒ නිසා මම දකිනවා කියන හැඟීම මහත්මේ පහළ වෙන්නේ දිට්ඨිගත සම්ප්‍රයුක්ත ඒ කියන්නේ මම දකිනවා කියලා මම අදහස් කරේ ආත්ම දෘෂ්ටිය පහළ වෙන අකුසල සිත්වල විතරයි. රහත් නොරහත් ભેදයකින් තොරව හැම සිතකම තියෙන ලක්ෂණයක් තමයි තමන් අරමුණ ගන්න බවට සංවේදී වෙන බව. මේක තමයි ආත්ම දෘෂ්ටියට මූලිකම හේතුව මිසක් මේ ආත්ම දෘෂ්ටිය නෙවෙයි. මේ කතා කරේ ආත්ම දෘෂ්ටිය නෙවෙයි. මේක පදනම් කරගෙන තමයි අපි සිත්වලින් ආත්ම දෘෂ්ටියක් හදගන්නේ මම දකිනවා මම අත්දකිනවා කියන හැඟීම එන්නේ. ඔව් මම දකින්න මම කෙනෙක් ඉන්නවා කියන හැඟීමට ප්‍රකට වෙන සාධකය මේකයි. මේ ලක්ෂණය. ඒතකොට රහතන් වහන්සේ මේක තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා රහතන් වහන්සේගේ සිතෙත් සිත පහළ වුණත් ඒක වළක්වන්නට බෑ. නාම ධර්මයේ තියෙනවා තමන්ගේ ආරම්මණ ග්‍රහණයට සංවේදීන බවක්. ඒක වළක්වන්නට බෑ. නමුත් රහතන් වහන්සේගේ సంతානයේදී සිත්වලින් ඒක ඒ ධර්ම ගතියක් ලෙස තේරුම් ගන්නවා. ඔය සිතක් නාම ධර්මයක් ලෙස තේරුම් ගන්නවා. ඒක ධර්ම ස්වභාවයක් ලෙස තේරුම් ධර්මයක ස්වභාවයක් ලෙස තේරුම් ගන්නවා. මිසක් ඒක මම කියලා තේරුම් ගැනීමක් උන්වහන්සේගේ සිද්ධවන්නේ නැහැ. ඉතින් ඒ නිසා රහතන් වහන්සේගේ సంతානයේ මේ ගතිය තියෙනවා. නමුත් ඒ ගතිය හුදු ගතියක් ලෙස උන්වහන්සේ තේරුම් අරන් ඉන්න නිසා උන්වහන්සේට ආත්ම දෘෂ්ටිය පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙහෙමයි මේ ගතිය ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ ගතිය ලොකු ප්‍රශ්නයක් කියන්නේ මේක සම්බන්ධයෙන් තමයි මේක දෘෂ්ටියට හේතුවක්. හරිනේ මේක අවිද්‍යාවට හේතුවක්. මේක එතකොට මේ දෘෂ්ටියට හේතුවක් අවිද්‍යාවට හේතුවක්. කවුරු හරි මෑනියෝ මේ ගතිය හිතේ ස්වභාවයක් විතරයි කියලා තේරුම් ගත්තා නම් ඒක තමයි ඒක ලොකු විද්‍යාවක්. නැත්තම් අපිට එන්නේ අර මේ මම දකිනවා කියන හැඟීමක් එනව නේද? ඒක කොහෙද පිහිටලා තියෙන්නේ කියලා හවත් නාම ධර්ම වල පිහිටන්නේ බොහෝ දුරට. බුදුරජාණන් වහන්සේ කියනවානේ අචේතනික රූපේහි ආත්ම සංඥාව පිහිටනවා කියන එක ඒක නිකන් උනහ සලකන්නේ තියෙක ඒක මොකද්ද? එහෙම එකක් පිහිටන්න පුළුවන්ද කියලා අහන්නේ ආනන්ද සාංශ. ඒක විස්තර කරන්න යන්නේ නැහැ. එහෙම එකක් පිහිටන්න පුළුවන්ද කියලා අහන උනහස. නාම ධර්ම වලයි මේ ආත්ම සංඥා පිහිටන. ඇයි ඒ? නාම ධර්ම වල තියෙනවා මේ අරමුණු ගන්න බවට සංවේදී වෙන මම ගන්නවා කියන හැඟීම උපදවන ගතියක්. ඒක ගතියක් ලෙස තේරුම් ගන්න ඕනේ.
ගතියක් ලෙස තේරුම් ගත්තම එතන මම කියලා කෙනෙක් එක අපි කරන්නේ එක මට ආරූඪ කරා. නාම ධර්මයමයි මට ආරූඪ කරන්නේ. නමුත් ඒ මොන නාම ධර්මයේද අර ගතියෙන් යුක්ත නාම ධර්මයේ. Tamange ආරම්භනක් ග්‍රහණයට සංවේදී වෙච්ච නාම ධර්මය. එතකොට තමයි මම කියන එකට ෆිට වෙන්නේ එක. නැත්තම් මම කියලා කියාගන්නට බෑ. හරිනේ මම කියලා කියාගන්නට සාධක නැහැ. එතකොට ඒ නිසා මම කියන සංකල්පේම ගොඩලගිලා තියෙන්නේ ඒ ගති ස්වභාවෙට. ඒතකොට කරන්න ඕනේ අපි. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා විජානාතිති විඥානං. දැනගන්නේ කවුද? ඔහු තමයි විඥාන. දැනගන්න නිසා විඥානය කියලා කිව්වා. ඒතකොට අපිට මේක තම වැදගත් නිර්වචනයක්. මේක කතෘ සාධන නිර්වචනයක්. කෙනෙක් කියන්න බලම් භාව සාධනය තමයි වඩා හොඳ කියලා. නමුත් කතෘ බඹ තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේ කතෘ සාධන විග්‍රහයේ තියෙන වටිනාකම මොකද්ද? අපිට ඇති වෙන්නෙම මම දකිනවා කියන හැඟීමක්. ඇයි ඒ? මේ තියෙන අවධාන නිසා. විශේෂයෙන් මේක ගොඩාක් බලපාලා තියෙනවා. මේ අවධානයේ සහිතව මේක බලන්නේ. නිසා තමන් සම්පූර්ණ වසඟේ ඉන්නවා වගේ හැඟීමට පදනම් තියෙනවා මෙතන. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මුළු ධර්මයම විශේෂයෙන් මේ ධර්මය මේ හැකියාවන් සහිත මේ ධර්මය මේ අරමුණු ගැනීම අරමුණ මෙතන අපි ගන්නට ඕනේ නැහැ. මේ ධර්මය මේ හැකියාවන් සහිත මේ ධර්මයම හුදු විඥානයක් පමණයි. ඒක පුද්ගලයක් නෙවෙයි කියන එක තමයි උන්වහන්සේට කියන්නට ඕනේ. ඉතින් ඒ නිසා පුද්ගලත්වයේ යම් තැනකට ආරූඪ වුණාද පුද්ගලයේ දැනගන්නවා කියලා අපි හිතනවා නම් ඒක විඥාණයමයි කියලා තේරුම් ගන්න. ඒතර විඥාණය දැනගන්නකොට අරමුණු දැන ගැනීම අරමුණු දැනගන්න භවටත් සංවේදී භව ගතියෙන් යුක්ත මේ ධර්ම ස්වභාවයක් කියලා අපි තේරුම් ගත්තා නම් ආත්ම සංඥාවට පවතින්නට බැරි වෙනවා. ඒ නිසා ඒක තේරුම් ගැනීම තමයි විද්‍යාව. ඒක මම කියලා හිතා ගැනීම අවිද්‍යාව. ඒ නිසා දෘෂ්ටියට ඇවිල්ලා සත්‍යය සසරයි දුවනවා. පිරුවන් සම්මන් සෝම් ඔව් ඒ කියන්නේ අර දැනගන්න මම කියන හැඟීම හේතු වෙන්නේ මේ ගතිය නිසා. ඉතින් ඒ නිසා මේ ගතිය ඒ තමන්ම ප්‍රකට තමන්ටම තමන් ප්‍රකට වෙනා වගේ ගතිය